හොඳයි, අද අපිට තියෙන්නේ ෆයර් ඩ්‍රිල් එකක්. බලමු දැන් අපිට ලාම් එක වැදුනා. අපි ලාම් එක වැදුන ගමන් අපේ මාස්ටර් ස්ටේෂන් එකට යනවා. එතනින් පස්සේ අපිට කියනවා ෆයර් එකක් කියලා. ඔන්න කට්ටිය දැන් ලේස්ති වෙලා ෆයර් හෝස් දාලා තියෙන්නේ. මේකෙන් තමයි ගින්න නිවන්න කලින් බවුන්ඩරි කූලින් එක දෙන්නේ. කියන්නේ වටේම කූල් කරලා තියාගන්න ෆයර් මන්නට ඇතුළට යන්න පුළුවන් වෙන්න. මේ ඉන්නේ අපේ තව ෆිටර් කෙනෙක්. ඔන්න කට්ටිය ලේස්ති වෙලා ඉන්නවා. මම පෙන්නන්නම් ෆයර්මන් මේන් තැඹිලි පාටට දෙකන. යා තමයි ෆයර්මන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉස්සරහින් යනවා එක්ස්ටින්ගුෂර් එකත් අරගෙන, අනිත් එක්කෙනා එයාට සපෝට් කරන්න යනවා පිටිපස්සෙ. ඔය ඉන්නේ දෙන්නෙක්. මම දැන් ඒ දෙන්න යන්න හදන්නේ. සොපෙප් එකේ තමයි අද ෆයර් එක තියෙන්නේ. අපි සතියකට සැරයක් මෙහෙම ට්‍රේනින් එකක් කරනවා. එතකොට අපිට ඇත්තටම ෆයර් එකක් තියෙන අවස්ථාවක මේක අපිට ප්‍රයෝජනවත් වෙන නිසා හරි දැන් ගොල්ල ගියා. අපිට එතනට යන්න විදියන්නේ මොකද ෆයර් එකක් කියලා තියෙන නිසා අපි එතනට ළඟා වෙන්නේ. දැන් අපි බලමු ඒගොල්ලෝ ඉවර කරගෙන. හරි දැන් දෙන්නම එනවා. ෆයර් එකට ඉස්සෙල්ලම ගිහින් එක්කන තමයි ඔය එක්ස්ටින්ගුෂර් එක අරගෙන ඉන්නේ. දැන් ඒගොල්ලෝ ගින්න නිමලා තියෙන්නේ. ෆයර් හෝස් ටැප් කට්ටිය ඔබ වෙනවා. දැන් ෆයර් හෝස් එක වයින් කරනවා. මේ තියෙන කිට් එක, ඔය කිට් එක තමයි අඳගෙන යන්නේ. ඔක ස්පෙෂල් ඩිසයින් කරලා තියෙන්නේ ෆයර් එක දිහා දින්න හීට් එක එකට වදින්නේ නැති වෙන. මෙන්න අපිට තියෙනවා ඊළඟ ඩ්‍රිල් එක. එන්ක්ලෝස් ස්පේස් ඩ්‍රිල් එකක්. ඒ කියන්නේ කාගෝ හෝල් එකක් ඇතුලේ හරි වෙන නැව ඇතුලේ තැනකදී කවුරු හරි අනතුරකටපත් වෙලා නම් අපි කොහොමද යාව බේර ගන්න කියන එක තමයි මෙතනින් ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට සූදානම් වෙච්ච කෙනෙක් ඉන්නවා. ඔයාලට පේන ඔක්සිජන් බෝතලයකුත් පිටේ තියෙනවා. මෙයාව අපි මේ හෝල් එක ඇතුළට යවනවා. යවුවයින් පස්සේ මේ මෙතන තියෙන සුදු පාට ඔයාලට පේන්නේ ඔය ස්ට්‍රෙචර් එක. ඕක අතපි පල්ලෙහාට දානවා. දැන් මම පස්සේ අනතුරටපත් වෙච්ච පුද්ගලයාව අපි ඕක තියලා ගැට ගහලා උඩට අරගෙන එයාට දෙන්න තියෙන ෆස්ට් එයිඩ් ටික දෙනවා. ඔය දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ විදිහට හදපු ඩමියක් අපි ඔතනට ගෙනත් තියෙන්නේ. ඒකට අපි කරන දේවල් ටික තනින් පෙන්නනවා ඩිමොන්ස්ට්‍රේෂන් එකක් විදිහට. අපේ මෙඩිකල් ඔෆිසර් තමයි ඒ ඔතන ඉඳන් ඔක කරන්නේ. ගොඩක් දුරට නෙවෙයි, සෙකන්ඩ් ඔෆිසර් තමයි ඒකට ඉන්නේ. හරි, අපි දැන් ඒකත් ඉවරයි. අපි යනවා දැන් අපේ ඊළඟ ඩ්‍රිල් එකට. මොමෙන් අපේ අනිත් ඩ්‍රිල් එක. කට්ටිය ආසම කරන ඩ්‍රිල් එකක් මේක. ඇතුළට යනවා කියන්නේ පෝරණුවකට යනවා වගේ තමයි. ලයිෆ් බෝඩ් ඩ්‍රිල් එක. කියන්නේ ඇබැන්ඩන් ෂිප් එකදී හදිස්සිය හරි නැව අතාරින වෙලාවකදී අපි කොහොමද මේ බෝට් එක ඇතුළට යන්නේ, ඒක ඇතුළේ ඉඳලා අපි මොනවද කරන් තියෙන දේවල් ටික කියලා. මෙතන පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් තියෙනවා. අපි හැමෝටම මෙන් වෙච්ච ෂීට් තියෙනවා. දිනල් ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කට්ටිය එළියට එනවා. ඕක තනිකර පෝරණුවක් වගේ තමයි. හරි අමාරුයි ඇතුළට ගිහින් ඉන්න. ඩ්‍රිල් එක ඉවර වෙන්නේ කොයි වෙලාවද කියලා බල බල තමයි කට්ටිය බින්නේ. හරි අපේ දැන් ඒ ඩ්‍රිල් එකත් ඉවරයි. අපි දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ
රෙස්කිය බෝඩ් ඩ්‍රිල් එකට මේ තියෙන පොඩි බෝට් එකක්. මේකෙන් කරන්න සාමාන්‍යයෙන් කවුරු හරි මූදර වැටෙනම ඕකෙන් ගිල්ල රෙස්කිය කරගෙනවා. ඔක්ක නැත්තම් අපිට පුළුවන් නැව ගිලෙන අවස්ථාවක වුණා මේක හරහා අපිට මූදර වැන්න. ඉතින් මේ ඉන්නේ අපේ චීෆ් ඔෆිසර්. මෙයා තමයි හැම ඩ්‍රිල් එකකදීම අපිට කියලා දෙන්න ඕන ටික ඒ විදිහට පැහැදිලිව කියලා දෙන්න. ඉතින් අදට අපේ ඩ්‍රිල් ටික ඉවරයි. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් ජය වේවා.